Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යතුමා ගරු කථානායකතුමනි 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වෙනි වගන්තියේ 3 වෙනි උපවගන්තිය සහ 14 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වෙනි වගන්තිය යටතේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 30 වෙනි දිනැති අංක 1999 47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ නියෝග 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-4 වගන්තිය යටතේ යෝජිත ව්‍යාපෘතියට අදාළ නිදහස් කිරීම සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 18 වෙනි දිනැති අංක 1993 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියෝග හා නියමය ජාත්‍යන්තර සමතතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. පෙස්සම් පිළිගැන්වීම ගරු අජිත් පී පෙරමැතිතුමා. ගරු කථානායකතුමනි, හොරණ මූලික රෝහලේ සේවය කරන එස්.ඒ. නන්දාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්වමි. ගරු රංජිත් යළි විහාරයේ මන්ත්‍රීතුමා. ගරු කථානායකතුමනි, ගලේවෙල වලස් වේව අංක 31 බී දරන ස්ථානයේ පදිංචි TTS හේමාලි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි. මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. නැවත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේප්‍රභාත් ගමන් පිළිමැතිතුමා, අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා ඇසීමට 2016 පෙබරවාරි පළවෙනිද ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි. අත්‍යාංශයේ සති දෙකක් තව කල් ඉල්ලලා තිබෙනවා. ඊළඟ සැරේ අවසාන කරන්න පුළුවන් නේද ගරු ඇමතිතුමා? පුළුවන්, අපි දැනුම් දෙන්නම්. ඔව්, 16 2016 අපි යොර කරන්නේ හොඳයි. ඔව් හොඳයි. එතුමා අවදාන මයික අවදාන යොමු කළේ. අංක ගරු බුද්ධික පතිරණ ඇමතිතුමා, කර්මාන්තා වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට අපි අරකට බර්ත්ඩේ කේක් එකක් කපමු. මං අහන ප්‍රශ්නේ අවුරුද්දක් පිරීම නිමිත්ත කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍යතුමා දන්වලා තිනවා සති දෙකක් කල් ඉල්ලන බව. ගරු බිමල් රත්න, ගරු සුනිල් හඳුනැති මැතිතුමා. ගරු බිමල් රත්නායක මැතිතුමා, විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට මම අහනවා ගරු කථානායකතුමා. තමනි විදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා. ප්‍රොෆෙසර් මයින්. ගරු අජිත් මානප්පේරුම් මැතිතුමා, විදුබල පුනර්ජනීය ඇමතිතුමාගේ ඇසීමට ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, මම අසමි, විජු සන්දේශ ඩිජිටල් අධී පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට ගරු කථානායකතුමනි, ආ1 දන්වා ඇති පුවත්පතෙහි සඳහන් ලිපිය මාගේ අවධානයට ලක් වූ අතර එහි මෙම ව්‍යාපෘතියේ දුර්වලතා ලෙස සඳහන්ව තිබූ කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගතිමි. ආ2 දුර්වලතා ලෙස ලිපියේ දක්වා ඇති කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් තුළින් ලබාගත් ස්වාධීන විශේෂඥ තීරණයකින් තොරව එම දුර්වලතා පවතින බව පිළිගැනීමට නොහැකිය. ආ3 මෙම ව්‍යාපෘතියේ බහර රාජ්‍ය ආයතනයේ වන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නොව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වේ. දැනට එම ආයතනය අතිගරු ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වන බැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයට කිසිදු මැදිහත්වීමක් කළ නොහැකිය. ආ4 දැනට මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරවීම පමණක් කළ හැකිවන අතර අනාගතයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා මෙම ව්‍යාපෘතියද ඇතුළත් එම ආයතනයට අදාළ ව්‍යාපෘති සම්බන්ධ කටයුතු මාගේ අමාත්‍යාංශය වෙත පවරන්නේ නම් ගත හැකි පියවර පිළිබඳ සලකා බැලීමට පුළුවනි කියන එක තමයි එතුමාගේ පිළිතුර. ගරු කථානායකතුමනි, දැන් මේ පිළිතුරෙන් මට කියා සිටින්නේ
මේ නෙළුම් කුලන පිළිබඳ වගකීම ගරු ඇමතුමාගේ අමාත්‍යංශයේ විෂයක් නොවන බවයි. නමුත් එතුමා ඩිජිටල් කරණය පිළිබඳ ඇමතිවරයා හැටියට නෙළුම් කුළුණ කරනකොටගෙන එහි සිදු කෙරනු ලබන ඩිජිටල් කරණය ක්‍රියාදාමයන් පිළිබඳ එතුමා කොයි ආකාරයට සම්බන්ධීකරණය වනවාද යන ප්‍රශ්නය මම විමසන්න කැමති. එතුමාගේ පිළිතුරේ සඳහන් කරුණු අනුව තමයි මටත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ අනුව අපිට පෙනී යනවා මේ පිළිබඳ අදාළ ස්ථානයට අවධානය යොමු කරලා තිබෙන බව. එතුමා අවධානය යොමු කරලා තිබෙන අතර මේ කියන ලද ලිපියේ අඩංගු පෙන්වන දුර්වලතා කොයිතරම් බරපතලද කිව්වොත් ඒ අසල තිබෙන නබලෝක රෝහලට මේ විකිරණ බලපෑම් ඇතිවීම ඒ යන්ත්‍රෝපකරණවලටත් බරපතල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා ඩිජිටල් කරණේ අමාත්‍යතුමා හැටියට එතුමාගේ විෂයක් නුනත් එතුමා මෙයට දැන්ටමත් සම්බන්ධ වී කටයුතු කරමින් ඉන්න නිසා එතුමාගේ යහපත් මැදිහත්වීමක් මගින් මේ ගැන අවශ්‍ය විදුලි සංදේශ අමාත්‍යංශයට එකතුවීමක් සමග මේ කාරණය විමසා යම් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙනවා දැයි මම විමසන්න කැමතියි. ගරු කථානායකතුමනි, වාසුදේව නානායක්කාර මැතිතුමාගේ අදහස අපි ඩිජිටල් හා විදුලි සංදේශ අමාත්‍යතුමාට යොමු කරලා අදාළ කටයුතු කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන්න ඔබතුමා. වාර්තාවක් ලබා දීම දක්වා ඔබතුමා එකඟත්වය පළ කරා. ඒ බව එතුමාට දැනුම් දෙන ඔබතුමාගේ අදහස සම්පූර්ණයෙන්ම. ගරු සල්මන් මැතිතුමා, ඉඳන් ගරු ඉඳන් අමාත්‍යතුමාගේ ඇසීමට. ඒ ප්‍රශ්නේ මං ආනෝ. ගරු ඔබතුමා ඉවර නැද්ද? ගරු නානකර මැතිතුමා මයිකේ ලැබුණේ. ගරු නානකර මැතිතුමා, යා මේ දැන් මේ තිබෙන තත්ත්වය තුළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන්නට ගරු ඇමතුමා එකඟ වේ. මාගේ සම්පූර්ණ අදහස අපි ගරු ඇමතුමාට දැනුම් දෙනවා. ඒ අනුව අවශ්‍ය කටයුතු කිරීම සඳහා ගරු සල්මන් මැතිතුමා මගේ ප්‍රශ්න අහනවා. කතානායක ඉඩම් ඇමතුමාගෙන්. කතානායකතුමනි, ඉඩම් ඇමතුමා සති දෙකක් කල් ඉල්ලනවා. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා, මහානගර බස්නාහිර සංවර්ධන මැතිතුමා ඇසීමට. ගරු ටී රංජිත සොයිසා මැතිතුමා, පළාත් සභා පළාත්පාලන මැතිතුමා ඇසීමට. ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ඇසීමට. ගරු ශාන්තිසිස් ස්කන්දරාස මහත්මිය, ගරු බුද්ධික පතින්න මැතිතුමා, ප්‍රදේශ කටයුතු මැතිතුමා ඇසීමට. මං අහනවා ගරු කථානායකතුමනි, ස්වදේශ කටයුතු ඇමතුමත් සති දෙකක් කල් ඉල්ලනවා. ගරු බිමල් රත්නායක මැතිතුමා, උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමතුමා ඇසීමට. මම අහනවා ගරු කථානායක. ගරු කථානායකතුමනි, ආයක පීට 9යි 2 දෙපාර්තමේන්තු 82යි 3 ඇමනුම් අංක 1 තීරු අංක 4 යටතේ දක්වා ඇත. 4 ඔව් 5 ඇමනුම 1 තීරු අංක 5 යටතේ දක්වා ඇත. ආ පන්නු නගි. කෘෂිකර්මය හිටි සිටිය යුතු 130යි, පුරපාඩු 25යි, සමසෞඛ්‍ය සිටිය යුතු 68යි, පුරපාඩු 16යි, ශාස්ත්‍ර සිටිය යුතු 206යි, පුරපාඩු 35යි, දන්ත වෛද්‍ය සිටින ගණන 69යි, පුරපාඩු 18යි,
ඉංජිනේරු සිටිය යුතු 156 පුරප්පාඩු 40යි කළමනාකරණ සිටිය යුතු 59යි පුරප්පාඩු 26යි වෛද්‍ය සිටිය යුතු 149යි පුරප්පාඩු 38යි විද්‍යා සිටිය යුතු 146 පුරප්පාඩු 48යි පශු වෛද්‍ය හා සත්ව විද්‍යා සිටිය යුතු 51යි පුරප්පාඩු 11යි ගරු කතානායකතුමනි මා මේ ප්‍රශ්නය නැවත නැවත ගෙනෙන්නේ රටේ සහ ජාතිය අවධානය යොමු කරන්න දැන් මේක අනුව බැලුවමත් අමතුමාට පේනවා සුවිශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද රජයේ පිළිගන්න ආකාරයට විශ්වවිද්‍යාලවල තිබිය යුතු ගුරු ශිෂ්‍ය අනුපාතය කොපමණද කියලා සාමාන්‍ය වශයෙන් එක් එක් අධ්‍යයන අංශ වෙනුවෙන් පිළිගත් නිර්ණායකයන් ඉදිරිපත් කරමි ඒ අනුව මානව ශාස්ත්‍ර 15කට එක ආචාර්යවරයෙකි කලා හා සමාජ විද්‍යාව සිසුන් 18කට එක ආචාර්යවරයෙකි නීතිය සිසුන් 18කට එක ආචාර්යවරයෙකි අධ්‍යාපනය 18කට එකයි ජීව විද්‍යා 10කට එකයි භෞතික විද්‍යා 10කට එකයි කෘෂිකර්මය 10කට එකයි ඉංජිනේරු විද්‍යාව 10කට එකයි වාස්තු විද්‍යාව 10කට එකයි වෛද්‍ය විද්‍යාව 7කට එකයි දන්ත ශල්‍ය විද්‍යාව 7කට එකයි පශු වෛද්‍ය විද්‍යාව 7කට එකයි එතකොට ගරු කතානායකතුමනි ඔබතුමාට පේනවා මේ මම මේ ප්‍රශ්නය ඇහුවම ඇමතුමාර විසිටින් ලෙක්චරර්ස්ලාගේ උත්තරේ දිගට දෙන නිසා ඔබතුමාට පේනවා මේ සියලුම ආයතන වලින් ගත්තම වෛද්‍ය විද්‍යාවට ශිෂ්‍යයන් 7කට එක ගුරුවරයෙක් සිටිය යුතුයි එතකොට ඒක අද ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක නැහැ මා මේ සමග ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව joint statement on medical degree program offered by Citem කියලා ලංකාවේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 8 දෙනෙක් ප්‍රොෆෙසර් ජෙනිෆර් පෙරේරා ඩීන් ෆැකල්ටි ඔෆ් මෙඩිසින් කොලම්බෝ ප්‍රොෆෙසර් වජිරවීර සිංහ පෙරදෙනිය ප්‍රොෆෙසර් සරත් ලේකම් වසම් ප්‍රොෆෙසර් රවිරාජ් ප්‍රොෆෙසර් නිලාන්ති දිසිල්ලා ප්‍රොෆෙසර් සුරංගී අසවර්ධන ඩොක්ටර් අරුප් ප්‍රකාශම් ප්‍රොෆෙසර් සිසර් සිරිබද්ද මේ පීඨාධිපතිවරු 8 දෙනෙක් පොදුවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳවත් සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යන් ලියාපදිංචි කළ කරගෙන යන කටයුතු නතර කිරීම පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව මා හැන්සාඩ්ගත කරමින් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා නැවත නැවතත් ඔබතුමා මුරණ්ඩු ආකාරයට මම ඒ වචනේ කියන්නේ ඔබතුමාට අගෞරව කිරීම සඳහා නෙමෙයි ඔබතුමා මුරණ්ඩු ආකාරයට රජයේ සරසවි පිළිබඳව රජයේ වෛද්‍ය විද්‍යාලවල පුරප්පාඩු කරන නොසලකා මේ පෞද්ගලික අසාර්ථක අනීතික සුදුසුකම් වලින් තොර මේ වෛද්‍ය පීඨය පවත්වාගෙන යාම වෙනුවෙන් රජයක් වශයෙන් මෙතනම් කටයුතු කරන්න හේතුව කුමක්ද? කතාරයකදී මෙතුමා හැමදාම නැතිෙක් ගැන කතා කරනවා තීනෙක් ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතන සිටිය යුතු කතිකාචාර්යවරු ගාලා 1034ක් ඉන්නවා. There are 1034 lecturing. 257ක් අඩුයි. ඇත්ත වශයෙන්ම මේක අපේ වැරද්ද නෙවෙයි. මම ඔබතුමාට කියවන්න මේ කතිකාචාර්යවරු අඩු වෙන්න හේතුව ගරු කතාරයකතුමනි වාර්ෂික විශ්‍රාම යන ඉල්ලා අසුර හා සේවය අතර යන ප්‍රමාණය ඉතා විශාල සංඛ්‍යාවක් කීම. ඇනුව රිටයර්මන්ට් සා වෙරි හයි. සමහර අධ්‍යයන අංශයන්හි පුරප්පාඩු සඳහා ඇදුම්පත් කැදබුවද අවශ්‍යතාවයන් වලට ගැළපෙන සුසුකම් ලත් කතිකාචාර්යවරු නොමැති වීම. තුගෙනික බඳවා ගන්න ලැබුණු කතිකාචාර්යවරු පශ්චාත් උපාධි සුසුකම් ලබා ගැනීම සඳහා විදේශගත වීමෙන් පසු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඩු වීම. අපකර බැඳුම් වලට අසංකර ඇති විදේශ අධ්‍යයන කටයුතු අවසන්කර නැවත දිවෙන්ට නොපැමිණීම. ඩොක්ටර් දෙම්ඩෝන් කම්බැක් සර්. මෙතුමා සයිටම් එක ගැන ඇහුවා. මේ සයිටම් එක මේක සම්බන්ධයක් නෑ. මොකද මම හැමදාම කියන එකත් අපේ බම මූරණ්ඩු නෑ. මම කියන්නේ මේ සයිටම් එක ගියා අන්නේ පටන් ගත්තේ අපි නෙමෙයි කරු කතා කරගෙන ඉන්නේ. අනිත් එක මිලියන 600ක ලෝන් එකකුත් දුන්නා. ගරු හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. සයිටම් එක පටන් ගන්න ඔබතුමා ගේ ආණ්ඩුව කාලේ මිලියන 600ක් දුන්නා නෙවිල් ෆර්නැන්ඩෝට. ඉතින් මේක අපි නිත්‍යානුකූලව කරමු.
මොකද ඔබතුමා කියන්නේ සයිටම් එක වහන්නද වහන්න කියලාද මිලියන් you all gave 600 million to Dr. Devil Faraday to start site up what are you talking it is not another matter මොනවද මේ කතා කරන්නේ බිලියන අරෝ දිනේෂ් ගුරුවදන මැතිතුමා පොයින්ට් ඔෆ් ඕඩර් අමතුමා කියන දෙයට පැහැදිලි කර ගැනීමක් මම ඉල්ලන්නේ මේ නෑ ෂේම් ඉස් අ ඩිෆරන්ට් තින් බට් ෂේම් ඉස් ඩිෆරන්ට් ටු බීන් ක්‍රිමිනල් if you don't have the approval of the SLMC to conduct certain exams as laid down by the SLMC you can't say I go ahead by ignoring that is where the issue is the SLMC has said follow these regulations and nothing has been followed now you can't go ahead and produce a doctor no please you must answer that question because as a result today the honorable speaker the students are being arrested they are being remanded why unnecessary situation as the minister you must intervene as the minister all right honorable minister e okkoma seena loke kiyanne api kisima shishye ekak danna goda ranne we are not arrested anybody anith ekak garu katha nayaka thibuni yeah let him explain let the honorable minister explain hitupu janadhipathiwa meka api nithyanukoola karamu මම ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමාගේ ආණ්ඩුව කාලේ මේක පටන් ගත්තේ අපි මේක නිත්‍යානුකූල කරපු ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ළමයි අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඉතින් ළමයි අත්අඩංගුවට ගන්න නැතුව වහාම ඒ අය නිදාස් කිරීමේ අවශ්‍ය පියවර ගන්න කොහෙද රත් ගරු එකලමක් කියන්න අත්තර හොඳයි ගරු शिष्य बल दंगे रिमांड बंद हरी हरी ओके गारु अजित पेरा मैत्तुमा कथानायक तुमनी रटे नीति कड़ करहाम अधिकरण नियोग वलट इरहिव कटयुतु करहाम ओनम पुरवेसियेट इरहिव ए नीति क्रियात्मक वेनो इतकोट महेस्ट्रात्वरयेक नियोगयक् दिला तीयद्दी ए नियोगे अधिकरणयट गिहिल्ला वेनस् करगन्न नैतुव एट इरहिव अधिकरणे अभियोगयट लक् करहाम अधिकरणे अपहासयट पत् करहाम एहा संबंधव नीति क्रियात्मक वेनो दैन महेन्द्र राजपक्ष जनाधिपतिमा इन्न काले අතරංගුඩ ගත්ත විතරක් නෙමෙයි ওই ළමයිව වෙඩි තියලා මැරුවා පාරේ වෙඩි තියලා මැරුවා ඉතින් ඒ තත්ත්වය අද නැහැ අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන අද දේශපාලනඥ මැදිහත් වෙන්නේ නැහැ මම අහන්නේ එක ප්‍රශ්නයයි බණ්ඩ මේක ආරම්භ කරුවේ ගිය ආණ්ඩුව කාලේ ඇයි බිලියන 600ක් ඉදුවාට දුන්නේ මේක පටන් ගන්න හොඳයි 600 බිලියන් ගරු ගරු කතානායක තුමනි මේ සම්බන්ධයෙන් 30 වෙනිදා මේ මාසේ 30 වෙනිදා 30 වෙනිදා නඩු තීන්දුවක් දෙනවා සයිටම් එකේ නඩු තීන්දුවක් දෙනවා දැන් මේ සභාවේ ශිෂ්‍යව හදනවා ගිහිල්ලා මේ අධිකරණය වටලන්න හරි අපිට තොරතුරු ලැබිලා තියෙනවා හොඳයි අපි එහෙනම් දැන් හරි we have received information that they are going to surround the courts on the 30th මේ වගේ වැඩ තමයි මේගොල්ලෝ කරන්නේ ලැජ්ජයි ගාරු බන්දුල ගුණාද මැතිතුමා මිලියන 600ක් දුන්නේ බයිකින් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උද්ඝෝෂණය කරන්න රැස් වෙන්න ජනතාවට තියෙන මූලික මිනිස් අයිතිය තමයි මේ උල්ලංඝනය කරන්නේ අජිත් පෙරේරා කියනවා එහෙම කරන්න බෑ කියලා මේ දරුවන්ට උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රශ්නෙට එහෙම අත්අඩංගුවට ගන්න බෑ නිරායුධ අවීංසක දරුවෝ ඒ අය ආයුධ කොටර ගෙනියන්න එපා ඒ අය නැවත වතාවක් ආයුධ කොටර ගෙනියන්න එපා ප්‍රශ්නෙට කන් දෙන්න. නෑ අදහස් ප්‍රකාශ වුණා හොඳයි. දෙපැත්තේම අදහස් ප්‍රකාශ වුණා. අධිකරණ ඉදිරියේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕ. ගරු කථානායකතුමනි දෙවෙනි ප්‍රශ්නේ. ඔව් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බමණලේ කනුම් කරු ලහිරු වීර එක ශිෂ්‍යාව අතරංගුල අරගෙන තිබෙන්නේ මේ සයිටම් එකට විරුද්ධව තිබෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන්ම තමයි. ඔබතුමා දන්නවා ඔබතුමා ඔව් ගෙදර ඉඳලා නිකන් මේ බිස්නස් කරලා නෙමෙයි අනිත්‍ය වෙනුවේ සටන් කළා තමයි අතට කොටන තියෙන්නේ. ඒක ලහිරු
ඒකට ලහිරට මුහුර දෙන්න ශක්තිය තිබෙනවා. මම ඔබතුමාට කියන්නේ ලංකාවේ වෛද්‍ය සභාව සයිටම් එක එපා කියනවා. ලංකාවේ වෛද්‍ය පීඨ 8ම පීඨාධිපතිරු 8 දෙනේ. මේ UMPC ලංකා JVP නෙමෙයි සර් මට ලවමි. ඒ මේ මේ 8 දෙනාම විරුද්ධ වෙනවා සයිටම් එක කරන්න එපා අඩු ගානේ ශිෂ්‍ය පදවකට මතට කරන්න කියලා නියෝග දෙන්න කියලා මේ මේ ලිවිල් ඉල්ලනවා. තුන්වෙනි එක ලංකාවේ වෛද්‍යවරු සියල්ලම වෛද්‍ය සංගම් දෙකම දන්ත වෛද්‍යවරු සංගමයේ GMO එක සියල්ල කියන මේක අපා කියලා. ඔබතුමාට මොකක් තියෙන අයිතිය? ඔබතුමාට රාමහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නේ වදන් තමුන්නාස තහනම් කළ තියෙන එනා. එතුව දුන්න මිලියන 600 විතරක් කියලා එන්නේ අය. ළමයින්ගේ ප්‍රශ්නේ මම ඔබතුමාට හැමදාම කිව්වා. කඩේ වහලා ළමයි ගැන කතා කරමු. තමුන්නාසලා කඩෙත් අරගෙන ළමයි තුත් කරන්න ඕනේ. එසා ගරු කතානායකතුමනි අපි කියන්නේ ඔබතුමාලා තියෙන අඩුවක් ගැන කියනවා. ශිෂ්‍යෝ උසාවි වට කරන්න මොඩියෝ නෙමෙයි. නමුත් අපි පැහැදිලිව කියනවා නඩු තීන්දුව සයිටම් එක අනුමත කිරීම වුණොත් අපිට අවස්ථාවක් තියෙනවා අභියෝජනා කරන්න. දේශපාලන උද්ඝෝෂණ කරන්න මිනිසුන්ට අයිතියක් තිබෙනවා. ඒ නිසා ගරු කතා ගරු ඇමැතිතුමනි ඔබතුමා සයිටම් එකේ උසස් අධ්‍යාපන ඇමතිනේ නැත්නම් පේරාදෙණිය කොළඹ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ඇමතිද? ගරු කතානායකතුමනි මෙතුමා දන්නේ නැහැ දැන්ට මාස කීපයකදී අතීතයේදී ශිෂ්‍යෝ ඇවිල්ලා අධිකරණේ වැටළුවා. අධිකරණේ වැටළුවා. බෝඩු උසගෙන හරි මේ හදන්නේ අධිකරණයේ අධිකරණයේ වෛද්‍යවරු උපමා කිව්වා සයිටම් එකට විරුද්ධව තීන්දුවක් දුන්නොත් අපි වැඩ වර්ජනය කරනවා කියලා. ඒ අනිත් එක මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයේද අපි අතීත දෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. තමුන්නාතලේ ප්‍රතිපත්තිය වෙනස්. හොඳයි. කමිටිය ආරක්ෂා කරගන්න. අපේ ප්‍රතිපත්තිය පෞද්ගලික සර් let me explain. අපේ ප්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයේද අපි අතීත දෙනවා. අපි එක නියමනයක් කරලා quality assurance එක තියලා අපි ඒක කරනවා. හොඳයි. හොඳයි. අවසන් කරන්න. අපි මේ ගැන කතා කරන්න ඇති වෙන්න. ඔව්. තත්පර දෙන්න. එක තුමනි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය වෙනම සාකච්ඡා කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව වෙනම සාකච්ඡා කරමු. නමුත් සයිටම් කියන්නේ පෞද්ගලික අධ්‍යාපනයට මුවා වෙලා ආවිල තියෙන හොර ගුහාව. හොඳයි. ඒක කරන්න දෙන්න එපා. අවසන්. එක දෙක එක දෙක එක පටලන්න එපා. මේ දැන් So please wait, no please. Oh. You are making a speech, but let me answer. හොඳ ඔබතුමා කතා ගන්න. අමිතුමා කතා. කරු කතාට ඇගේ තුමනි. මේ 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 අද විපක්ෂය ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔක්කොම අධිකරණයේ ඉදිරිපත් උරා. ඉදිරිපත් උරා. ඉදිරිපත් උඩ ආයිත් ඉදිරිපත් කරන්න දෙන්නේ මම කියන්න කැමති කාලෝ ෆල්ස් එක පැතුවා බව මාස 6කට කලින් හම් වෙන්නවා බා මේක ඇත්ත. එතුමා මට කිව්වා පෞද්ගලිකව මගේ අවසානයේ එන්න කලින් මේ ප්‍රශ්නේට අපි විසඳුමක් දෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා අපි එතුමාට මේ එතුමාට ප්‍රණාමය පුදු කරනවා මේක අවසන් කරමු. හොඳයි. හොඳයි. බොවිචුනේ ගරු ගරු අජිත් මාලාපේර මැතුමා විදුලි බල පුරාණජනි මැතිතුමා මැතිතුමා ඇසීමට නේ දෙවෙනි වටේ තුනනේ ගරු බුද්ධක පතින් මැතිතුමා ප්‍රශ්නේ අහනවද ආණ්ඩු පක්ෂෙන් දෙක සුණුලන්දු නැද්ද නේ අංක දෙකේ අනාග කතා නයි දෙක ගේ හොන් ඊපස්සේ හතර ගරු අංක හතර ගරු බිමල් රත්නායක මැතිතුමා ඒක විදේශ කටයුතු අමාත්‍යවරුන් ඇසී මට ඒක ඇහුවා. 6 ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා සභාගත කරනවද ප්‍රශ්න අහනවා. හොඳයි. අංක 9 වරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා සභාගත කරන්න කලා කල් ඕනේද? ඈ තියක් කල් ඉන්නලා. එච්චරයි. 10 අංක 10 කරු රංජි සොයිස මැතිතුමා අහනෝ කරු කතානායකතුමනි සභාගත කරනවා අංක 11 අංක 11 කරු නාමල් රාජපක්ෂ මැතිතුමා සති 3ක් කල් ඉල්ලනවා කතානායකතුමනි 12 ශ්‍රී කරු ශ්‍රී ස්කන්ද රාජ මහත්මිය දැන් අනෝ එවි නෑ කවුරුත් ප්‍රශ්න අහන සේන හරි ශ්‍රී කතානායකතුමනි you are raising the question honorable member yeah okay කතානායකතුමනි සභාගත කරනවා 15 ගරු අජිත් මානපේර මැතිතුමා විදුලි බල පුරාණජනි මැතිතුමගෙන් අනෝ කතානායක ඔබතුමා සභාගත කරනවාද කල් ඉන්නවද මිනිස්සු මැතිතුමා විනාඩි 2ක් ඉන්නවද කොමන්ඩන්ට් මට කිව්වේ නේ
ශෝක ප්‍රකාශ යෝජනා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක සහ හිටපු පාර්ලිමේන්තු මාධ්‍ය අවරපාත ගරු එම් එච් මොහමඩ් මැතිතුමා. ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා. අපේ ගරු මන්ත්‍රීතුමාලා මුහුණ දෙන හා රටේ මුහුණ දෙන ප්‍රශ්නය මීට කලින් ඔබතුමත් මැදිහත් වෙන්න උත්සාහ දැරුවා. අද දින ඩේලි මිරර් පුවත්පතේ තියෙනවා I reiterate that the Financial Crimes Investigation Division is illegal, said the Minister of Science, Technology, Research, Sushil Premajayanth, yesterday. Now, this is a senior government minister making a statement. Speaking further, he maintained that only those who are not conversant with the law are scared of this institution, and he was not one of them. The minister made these remarks in reply to a question posed by a journalist. At a press briefing held at the SLFP headquarters yesterday, he said that due to certain actions by the FCID led to certain, especially when a MP, when a minister or an MP is arrested, legal action is filed. He said this could translate into election and other personal instigating further arrest. ඉතින් අර කතානායකතුමනි අපි මෙච්චර කල් ඉල්ලා සිටියේ ඔබතුමාගෙන්ුත් ඒකයි. ඔබතුමාත් උත්සාහ දැරුවා. දැන් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ප්‍රකාශක හැටියට කියනවා FCID එක ඉලීගල් කියලා. ඉතින් මේ බරපතල තත්වයට ගරු කතානායකතුමා හැටියට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමාලා කිසිවරේ අඩුම වශයෙන් මන්ත්‍රීතුමාලා කිසි කෙනෙක්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමවත් අඩු වශයෙන් දැන් නවත්තන්න පුළුවන් මේ ආණ්ඩුවේ ප්‍රකාශ ගරු ඇමතුමාගේ ප්‍රකාශය. හොඳයි ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි මේක මේ රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඒ එතුමාට ඕන විවාදයක් ඉල්ලන්න පුළුවන්. දීනට පොයින්ට් ඔෆ් ඕඩර්. ඉතේ වෝඩ් ඩිබේට් වි කැන් ගිව් ඩිබේට් ෆුල් ඩේ ඩිබේට්. දීනට පොයින්ට් ඔෆ් ඕඩර් ඩිබේට් යෝ මේජර් පාර්ට්නර් ද SLFP ඔෆිෂියලි හැස් ස්ටේටඩ් දැට් ද FCID ඉස් ඉලීගල්. දීනට පොයින්ට් ඔෆ් ඕඩර්. But you may be brought to the notice of that, we will discuss with them, you know. All ගරු කතානායකතුමනි අඩුගානේ දේ මන්ත්‍රීවරුන් අත ජීවතුන් අතර ඉන්නවා ඒ කාලේ ගත්තායි අතුරු දාන්න උනා නයි හොඳයි ඇට්ලීඩ්යයි රිමාන්ඩ් ඔකේ ඇට්ලීඩ්යයි රිමාන්ඩ් හවුම ඒ පාර්ලිමේන්තුවේ හොඳයි we'll go to the next step ඒ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු කී දෙනෙක් ඝාතනය කෙරුවද නයි නල්ලා ඉස්තුව කියවන්නද අවශ්‍ය නැහැ දැන් අවශ්‍ය නැහැ අපි ජෝසප් පරරාසිකම් කවුද ඝාතනය කෙරුවේ රවිරාජ් කවුද ඝාතනය කෙරුවේ මහේස්වරන් කවුද ඝාතනය කෙරුවේ නිකම් මේ මැරිලා ඉපදිලා වගේ කතා කරනවා මැරිලා ඉපදිලා වගේ order please we have to go with the day's proceedings හරියා ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු කතානායකතුමනි order please as we had to go ahead with the day's program you raise it ගරු කතානායකතුමනි කෝප් කාර්ක සභාව වෙනුවෙන් හේ සියලුම සමාජිකයන් වෙනුවෙන් ඔබතුමාගේ සහ මේ සභාවේ අවධානය යොමු කරන්න නිශ්චිත කරුණක් තිබෙනවා ඔබතුමාගේ අවසර ඇතුව ඒ තමයි ගරු කතානායකතුමනි අපිට පසුගිය දින කීපය තුළදී කෝප් කාර්ක සභාවේ බැනුම් කර සිද්ධියට දාලව සහභාගී වුණු සියලුම මන්ත්‍රීවරුන්ට ශේෂාධිකරණයෙන් පවරපු නඩුවක ඒ අපිව චෝදිතයන් බවට පත් කළා නඩුවක පිටපත් මා හිතන හැම මන්ත්‍රීවරයෙක්ම ලැබිලා තියෙනවා කියලා මටත් ලැබිලා තිබෙනවා ඒත් ඊ අපිට ලැබුණා ශේෂාධිකරණයේ ලේකකාධිකාරයා විසින් එවන ලද වාර්තා පළමු කරුණ තමයි ගරු කතානායකතුමනි බැඳුම් කර වංචා පිළිබඳව හද සාක්ෂි එකඟව ඕනෑම උසාවියක මේක පැහැදිලිව වරප්‍රසාද ප්‍රශ්නය මා මුලින්ම කියන්න කැමති සියලුම මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් please allow me to speak then you can answer no they are talking behalf of the all members of the ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් yeah ඔබතුමා සභානායක විදියට කටයුතු කරනවද නැත්නම් ඔබතුමා දරු කතානායකතුමනි මට මගේ කතාව කරන්න
Yeah, I will do that. Yeah, so we'll. I take action on that. ඔබතුමා පොඩ්ඩක් සංසුන් අහුන්කම් දෙන්න. ගරු කතානායකතුමනි මේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අපිට මේක අධිකරණයේ නඩුවක් මේකට මෙතන සාකච්ඡා කරන්න බෑ. හොඳයි ගරු අජිත් පෙරමැතිතුමා සර් පළවෙනි දේ තමයි විමල් රත්නායක මැතිතුමාට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නගන්න පුළුවන්. නමුත් එතුමා කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. එතුමාට කෝප් කමිටු වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැහැ. කෝප් කමිටු වෙනුවෙන් කතා කරනවා නම් හඳුනෙත් මන්ත්‍රීතුමා අපේ මතේ විමසලා කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනා කතාවක් නෙමෙයි විමල රත්නායක ගරු මන්ත්‍රීතුමාට පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් වශයෙන් වරපසද ප්‍රශ්න නගන්න පුළුවන්. ඒත් එකම ගරු මැතිතුමනි මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව මම ඔබතුමාට පෞද්ගලික උත්තර දෙන්නේ නැහැ. හරි ඔබතුමාට පෞද්ගලික උත්තර දෙන්නේ නැහැ. ඒක කැමති නම් පෞද්ගලික කියන්න බොරුවට අනවශ්‍ය කතා කියන්න එපා. හරිද? ඔබතුමාත් එක පැටලුණොත් රත්නත් මහත්තයා ඔබතුමාත් එක පැටලුණොත් මේ විවාදය වෙන තැනකට යනවා. හරි ඒ නිසා ඒක පැටලෙරකම්. හරි ඒ නිසා අද වැදගත් විවාදයක් තියෙන්නේ ගරු මන්ත්‍රීවරුනි මේක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. දැන් ඔබතුමාට කරුණ වට මම අවශ්‍ය නීතිමය ඔබතුමාට සදාහන් කළා. සෑම මන්ත්‍රීවරයෙක් ගැනම මම දන්නවා මේ ප්‍රශ්නේ. මම ඒක නීති මාර්ගයේ ඔයලා මම දැනුවත් කරන්න. Let me handle it. ඒක ඔබ විශ්වාසය තියන්න එපා. දැන් ඔක්කොම අනික් දැන් මෙතුමන්ලත් ඒ ගැන කතා කළා. නෑ අජිත් පෙර නෙමෙයි. ඔබතුමාට රේස් කාණ්ඩ අවස්ථාව දුන්නා. දර්ජය. ගරු අසුමාන සිංහ මැතිතුමා ගරු කතානායකතුමනි 25 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කතා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ හිටපු ජනාධිපතිතුමනි රට බේරාගත් නායකයිනි කියලා. මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුලේ රතන හාමුදුරුවෝ හිටියෙත් නැහැ හිටපු ජනාධිපතිතුමා හිටියෙත් නැහැ. මේ මේ වෙන මේ වේදිකාවකට අවශ්‍ය කරලා නුගේගොඩ වේදිකාවට අවශ්‍ය කතාවක් මෙතන කරනවා. මේ තුම්මුල්ල නෙමෙයි මේක. මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේක අනිවාර්යයෙන් මේක මෙවැනි කතා පාර්ලිමේන්තුවේ සිදු කරන්න පුළුවන්ද? මේ මේම දේවල් වෙන්න බෑ පාර්ලිමේන්තුවේ. මේ මේ රඟපෑම් වෙන්න බෑ. මේක පාර්ලිමේන්තුව සදාචාරාත්මකව කතා කළ යුතු වෙන මන්ත්‍රීවරු මේ ගැන කරුණාවෙන් ඔබතුමා සොයා බලන්න කියලා පිල්ලනවා. හොඳයි හොඳයි බොමිතුටි ඔව්. පොඩ්ඩයි. මොකද පොයින්ට් ඔෆ් ඕඩර්? මේ රට අතහැරලා ජපානයට ගිහිල්ලා රස්තිය දුක ගා හිටපු. It's not a point of order. It's not a point of order. It's not a point of order. ගරු It's not a point of order. අර කතා නැහැ මම පැහැදිලි කරේ පැහැදිලිවම අපි කෝප් කාර්ය සභාව තුළ ඉටු කරන්නේ පාර්ලිමේන්තුවේ වගකීම. එතන පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම වෙනුවෙන් උසාවියට පුළුවන් නම් පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න මම හිතන්නේ පාර්ලිමේන්තුව වරපසාද උල්ලංඝනය කිරීමක්. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණාකරලා පාර්ලිමේන්තුවේ කටයුතු ඉටු කිරීම නිසා මන්ත්‍රීවරුන්ට නඩු පවරන්න. අද පුද්ගලයන් කටයුතු කරන ඔබතුමාට වගකීමක් තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති ඕනම නඩුවකට අපිට ඉදිරිපත් වෙන්න අපි බය නැහැ. නමුත් මේක පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා හොරු රකින්න යෑම. ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි මම මේ අයට මතක් කරන්න කැමති රට පාලනය කරන්න ආණ්ඩුව කෝප් එක නෙවෙයි. හොඳයි. කෝප් එක නෙවෙයි රට පාලනය කරන්න. දැන් මේගොල්ලෝ හිතන්නේ රට පාලනය කරන්න කියලා. හරි. ගරු නානාකාර මැතිතුමා හරි ගරු නානාකාර මැතිතුමා ගරු කතානායකතුමනි දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා ඔබතුමාගෙන් ඒ නිසා ක්ෂණික මේ පිළිබඳ විස්තරයක් අවශ්‍යයි. මන්ත්‍රීවරයෙක් සුප්‍රීම උසාවියෙන් තමන්ගේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉටු කරපු කාර්ය පිළිබඳව සුප්‍රීම උසාවිය වග උත්තරකරුවෙක් හැටියට කැඳවීමක් කරන දැන්වීමක් ආපුවාම ඒ මන්ත්‍රීවරයා ඒකට අනුකූල විය යුතුද? ඒ මන්ත්‍රීවරයා ඒකට අනුගත විය යුතුද? නැත්නම් පාර්ලිමේන්තු බලය සහ වරප්‍රසාද යටතේ මේ පාර්ලිමේන්තුවට තියෙන අයිතිය ගැන සුප්‍රීම උසාවියට විමසා බලන්නට හෝ තීන්දුව දෙන්නට පුළුවන් කමක් නැtei කියලා මේ රටේ දැන්ට පිළි අරගෙන තියෙන මතය අනුව ඒ වගේ උත්තරකරුවන්ට හොඳයි ඒක අවශ්‍යම නීතිමය උපදෙස් ලබා ගන්න මම ඒකට පහදල ගන්න ගෞරව සභානායකතුමා ඕකේ ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ හිටපු කතානායක
ඉටපු කතානායක අනුර බණ්ඩාරනායක මහත්මය තීන්දුවක් දීලා තියෙනවා. හොඳයි ඒක තමයි මම කිව්වේ ඒක. ඔබට ඒක පිළිබඳවත් සොයලා බලන්න. ඒක තමයි ගරුවා මම ඒක තමයි කිව්වේ මගේ අවධානය යොමු කරන් ආයෙ ගන්න. අපි දැන් අපි ප්‍රධාන කාර්යයේ වැඩ කටයුතු දැන් ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා. සර් දැන් ගරු ගයන්ත කරුණාත සර් මම පොයින්ට් බෝඩ් එක රේස් කරා. ගොඩක් දෙන ජස් ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක් ඉන්නක පොඩ්ඩක් මේ ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා අද මේ පාර්ලිමේන්තුවට පිළිගැන්වුව ගරු සභා කතානායකතුමනි ගැසට් පත්‍රයක්. ඒ ගැසට් නිවේදනයේ තියෙන්නේ කොම්පඤ්ඤ වීදී අක්කර 8ක් මිලියන 429කට විකිණීම පිළිබඳ ගැසට් පත්‍රය. ඉතින් මේ පිළිබඳ අපිට සම්පූර්ණ විවාදයක් අවශ්‍යයි. හරි ඒක අපි කතා කරමු. මේ රටේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ ගැසට් නිවේදනයේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අපි පූර්ණ දිනයක විවාදයක් හොඳයි ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන් පාර්ලිමේන්තු නායක ගරු ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි හිටපු අමාත්‍ය සහ හිටපු කතානායක ගරු එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව කොළඹ දිස්ත්‍රික්කයේ පොදු මහ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 37ක් පමණ සේවය කළ එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 14 වන කතානායක වශයෙන් මෙම උත්තරීතර සභාවේ මූලාසනයේ හොබවන ලද කෘතහස්ත දේශපාලනඥයෙකු වූ එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මාමේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. කොළඹ මාලිගාවත්ත ආසනය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති දක්ෂ නීතිඥවරයෙකු එන්.එම්. මොහොමඩ් හනිෆා මහතාට සහ උම්මු හෆිරාති මහත්මියට දාව 1921 ජූලි මාස 15 දින දෙමළ කොටදී සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් සමන්විත එම පවුලේ 5 ලෙස ගරු එම්.එච්. මොහොමඩ් මැතිතුමා උපත ලැබුවේය. කොළඹ වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය හදාරා මෙතුමාගේ විශේෂ දක්ෂතාවය වන්නේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉතා චතුර ලෙස හැසිරවීමට හැකි වීමයි. අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු 1944 වර්ෂයේදී කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මාලිගාවත්ත ආසනය නියෝජනය කිරීමට එම්.එච්. මොහොමඩ් මැතිතුමන් තේරීපත් වූයේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරමිනි. මාජන ප්‍රසාදය හා විශ්වාසය දිනා ගනිමින් 1960 වර්ෂයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට තේරීපත් වූයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 1965 වසරේ පැවති මහා මැතිවරණයේදී බුරැල්ල ආසනයට තරඟ කළ මෙතුමා ඉන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. මේදී ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවගේද සහයෝගය එතුමාට ලැබුණු අතර ඒට හේතු වූයේ එතුමාගේ සියලු ජාති ආගම් කරේ තිබූ මැදිහත් භාවයයි. පාර්ලිමේන්තුවේ තේරීපත් වූ ප්‍රථම වාරිදිම එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු හා නිවාස අමාත්‍යවරයා ලෙස පත් වූ මෙතුමා හට පොදු මහත් ජනතාවට දේශීය වශයෙන් විශිෂ්ට සේවයක් කිරීමට හැකිවිය. පොල්ලතු සෙවිලි කළ එක් ගොඩනැගිල්ලක් සමන්විත කනිෂ්ඨ විද්‍යාල පැවති වේලුවන විද්‍යාලය CWW කන්නංගර විද්‍යාලය අශෝක විද්‍යාලය ශාන්ත මැති විද්‍යාලය අනුරුද්ධ බාලිකා විද්‍යාලය මාලිගා කන්දේ මහාවිද්‍යාලය අල්ලිජිතා විද්‍යාලය සෛරා විද්‍යාලය කසිරියා බාලිකා විද්‍යාලය දරුස්සලාම් විද්‍යාලය ෆාතිමා බාලිකා විද්‍යාලය යන පාසල් වලට ගොඩනැගිලි ඉදිකර දෙමින් විද්‍යාගාර පාසුකම් ක්‍රීඩා පිටි ඇතුළු පාසුකම් ලබා දීමෙන් එම විදුහලේ දියුණු කිරීමට ඉමාත් කැපවීමකින් මෙතුමා කටයුතු කර ඇත. එතුමා කුඩා කල පටන් ඉගෙනීම ලැබුණු වෙස්ලි විදුහලට පාසුකම් ලබා දීමෙන් ඒ විශාල අඩුපාඩුවක පැවති ක්‍රීඩා භූමි ප්‍රශ්නය निराකරණය කරමින් කැම්බල් පිටියෙන් ඒ සඳහා කොටසක් ලබා දීමට කටයුතු කර ඇත. වරේක වඩාතබුල්ලේ සීවලි විද්‍යාලයේ ඉගෙනීම කටයුතු පිරිහීම සඳහා කරා යමින් තිබුණු අවධියක පූජ්‍ය පිරිදුවේ ධම්මාක හිමියන්ගේ එම පාසලට වැඩමවා ඒ ගුරු තනතුරකට පමණක් නොව
විදුහල්පති ධූරයේ ලබා දී ගම පාසල හා පන්සල සම්බන්ධ කරමින් කටයුතු කරේ දියුණු කරවීමට ඉමාත් කැපවීමකින් සේවය කළ වයිකුබය පැවසිය යුතුය. කොළඹ නගරයේ නගරාධිපතිව සිටි කාලයේ පැල්පත් වාසීන්ගේ පැල්පත් ලියාපදිංචි කොට සියලු දෙනාටම ලියාපදිංචි අංකයන් ලබා දෙමින් ඔවුන් වෙත වරිපණම් අංකයන්ද ලබා දීමට කටයුතු කිරීම ජනතාවගේ ප්‍රසාදයට එතුමන් ලක් වූ තවත් එක් අවස්ථාවක් විය. එසේම බේස්ලයින් මාවත, සරණපාල මාවත, ලෙස්රි රණගල මාවත, වැලිකඩීර ගෙදරින් මැදිව පිහිටි පැල්පත් සමූහයේ පදිංචිකරුවන්ට එකල ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි අතිකරු ආර් ප්‍රේමදාස මැතිතුමන්ගේ පැල්පත් වැඩිදියුණු කිරීමේ සංකල්පයේ යටතේ නිවාස අධිකාරියක් නායබුදුලක් සමග එම නිවසියන්ගේ පොදු පහසුකම් ලබා දී සොඳුරු පුරයක් බවට පත් කිරීම සීවලී පුර නමින් නම් කරන ලද්දේද එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්ය දිසාවිරි. ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල ඇති කරමින් ගමනාගමන සේවය විවද්දගත කළ මෙතුමා පෞද්ගලික බස් ප්‍රවාහන සේවය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේය. එසේම මෙතුමා සෞදි රාජ්‍ය සමග බැඳී ලෝක මුස්ලිම් සංගමයේ උපසභාපති ලෙස මිය යනතෙක් වසර 60ක් පමණ කාලයක් එම තනතුරු දරමින්ද ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති ධූරයේද හජ් වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන්ගේ හට රාජ්‍ය අනුග්‍රහය සහ ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමේ සෞදි වීසා කොටුවෙන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල සපුරන ලද්දේ එම බැතිමතුන්ගේ ආගමික කටයුතු පහසුවෙන් කරගෙන යාමට ඉඩකඩ සලසා දෙමිනි. තවද මෙතුමා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටි කාල වකවානුව තුළ දිවෙනේ පිහිටු නොදියුණු මුස්ලිම් පල්ලි වැඩිදියුණු කිරීම කටයුතු සිදු කිරීම සඳහා විශාල දායකත්වයක් දරන ලද්දේ තමන්ගේ ආගමට ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමටය. තවද බොරැල්ල බන්සන්ධියේදී මැද බෝධිය ළඟ තිබූ නගර සහ වැසිකිළි ඉවත් කරමින් එම ස්ථානයේ බෞද්ධ ජනතාවට වැඳුම් පිදීම් කිරීම සඳහා පහසු ලෙස බුදු වැඳුරක් තනා දීම ඉතා වැදගත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැක. ඉරාන ඉරාක යුද්ධ වකවානුවේදී සෞදි රාජ්‍යයේ සමාදාන කොමිටුවේ සාමාජිකයෙකු ලෙස හා මැද පෙරදිග ඇතුළු සියලු මුස්ලිම් රටවල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා එම්.එච්. මොහොමඩ් මැතිතුමන් පත්කර ලැබූ අතර ඒ වයින් ලද පන්නරය සහ දැනුම සම්භාරයේද පාර්ලිමේන්තු කටයුතුවලදී උපයෝගී කර ගනිමින් පොදු මහජනතාවට විශාල සේවාවක් කළේය. නූර් නසීමා මොහොමඩ් මහත්මිය සමග යුගදිවියට පිවිසි එම්.එච්. මොහොමඩ් මැතිතුමා දරුවන් 8 දෙනෙක් මෙලොවට දායාද කළේය. ඉන් වැඩිමාල් දරුවා වන හුසෙයින් මොහොමඩ් මහතා කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, උපනගරාධිපති, නගරාධිපති, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා සහ හිටපු සෞදි තානාපති ලෙස තන්තුරු රාශියක් දරූ අතර බාල දරුවාවන ෂවුල් හමීද් මොහොමඩ් මහතාද බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු ලෙස එම පළාත් සභාවේ සභානායක ලෙස තන්තුරු දරා ඇති අතර අනිකුත් දරුවන් උසස් රැකියාවන් වල නිරතව සිටි. ගරු කථානායකතුමනි, 1965 වර්ෂයේ සිට 1970 දක්වා නැවත 73 සිට නොකඩවා 2010 වර්ෂය දක්වා අවුරුදු 37ක ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙස විවිධ අමාත්‍ය තන්ත්‍ර දරමින් විශේෂයෙන් 1989 සිට 1994 දක්වා මෙම පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරයේ හොබවමින් පොදුමහත් ජනතාවට ජාති ආගම් ભેදයකින් තොරව සුවිශාල මෙහෙවරක් ඉටු කළ එම්.එච්. මොහොමඩ් මැතිතුමන්ට ජන්නතුල් ෆිර්දවස් හිමි වේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව හා දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමි. තුටි ඊළඟට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී සභානායකතුමා ශෝක ප්‍රකාශය පිළිබඳව ඔහු කරපු කරුණු පිළිබඳව අපි එකඟ වෙනවා. ඉතින් වෙන ගමන් ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ ශෝකය එම පවුල වෙත අපි පුද කරන්න ඕන. මේ සභා ගර්භයේ හිටපු ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්, මහජන නියෝජිතයෙක්,
වශයෙන් එතුමා මේ සභාවට සහභාගී වුණා. එතුමා ඒ වගේම මේ සභාවේ ගරුත්වය ඉතාම ඉහළ මට්ටමින් පවත්වගෙන යන්න තරම් බැරෑරුම් අවස්ථාවලදී එතුමාට පුළුවන්කම ලැබුණා. යම් යම් අවස්ථාවලදී ඇතිවෙච්ච ප්‍රශ්න එතුමා ඉතා නිහතමානීව හා මැදිහත්ව විසඳුවයි කියන එක අපි මේ අවස්ථාවේදී එතුමාට ගෞරවයක් වශයෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම දේශපාලනයට ඇවිල්ලා නගර සභාවේ සමාජිකයෙකු වශයෙන් ඌ වෙන අවස්ථාවනකොට ඒ අවස්ථාවේ වාමාංශික දේශපාලනේ නිරත වෙච්ච තරුණේ මං හිතන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සමග වමත් එක්ක දක්කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වපු තරුණේ දේශපාලනයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය තුලින් ඊට පසුව යම් එක්සත් ජාතික පක්ෂයේ යුගයේ ඌ නගරාධිපතිවරයෙක් වුණා. නගරාධිපතිවරයෙක් වෙලා මේ නගරයට විශාල සේවයක් සිදු කරා. ඉතින් නෙවෙයි වනාත මුල්ලවැණි ප්‍රදේශ නගර බවට පත් කරන්න ඔහුතුමා විශාල සේවයක් කරා. ඒක නිසා තමයි ඔහුගේ මරණයත් එක්ක ඒ මරණය ඒ පළාතට ගෙනලා ඔවුන් ගෞරව කරන්නට කටයුතු කරේ. ඒකම තමයි ඔහු මතක් වෙන්නේ ජාතිනන්ද සමගිය ඇතිකරන්න ඔහු මුල් වෙලා ඉඳන්නේ ඔහු මුල් වෙලා සිංහල බෞද්ධ හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින් එකතු කරලා සංහිඳියාවක් ඇතිකරන්න මුල්ම පියවර මම හිතන්නේ අවුරුදු 10කටත් එහා කාලය තුලදී ඔහු ආරම්භ කරා. ඒක ඔහු නිතරම ඔහුන් සමග කටයුතු කරා. ජාත්‍යන්තරව ඔහු විශාල සැලකිල්ලක් දැක්වා. මට මතකයි ඔහුත් සමග අපිට යන්න සෞදියට යන අවස්ථාවේදී ඔහුට සැලකපු හැටි. ඔහුට සෞදියෙන් ඔහුට නම්බු නාමයක් දුන්නා. ඒ තරම්ම ගෞරවයක් ඔහුට ඒ රට තුල තිබුණා. ඒ විතරක් නෙවෙයි එතුමා බෞද්ධ පන්සල් බෞද්ධයන් සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වුණා. බොරැල්ලේ විශාල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව 180කට කිට්ටු සංඛ්‍යාවක් තියෙනවා. ඒ බෞද්ධයන්ගේ හදවත දිනා ගන්න පුළුවන් වෙච්ච නායකයෙක් කිව්වොත් ඒක නිවැරදි. ඌ ජයග්‍රහණය කරා. ඌ ජයග්‍රහණය කරේ ඒ සිංහල ජනතාවගේ ඡන්දයක් උට ලැබුණා. උන්ට විශ්වාසයක් තිබුණා මොහු ජාතිවාදීන් තොරව ජනතාවට සේවය කරයි කියන විශ්වාසය ඒ අවස්ථාවේදී ජනතාව තුළ තිබුණේ. ඌ එම බෞද්ධ පන්සලක මං හිතන්නේ ප්‍රධාන දායකයා බවට පත් වුණා බොරැල්ල ප්‍රදේශයේ. මේ නිසා ඒ නිසාම තමයි ඔහුගේ දරුවන් දෙදෙනෙකුට දේශපාලනයට එන්නට පාර කැපුවේ. ඔහුගේ ඒ තිබිච්ච ජනතාවත් එක්ක තිබිච්ච සම්බන්ධය කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔයතුමාගේ පාඩුව මං හිතන්නේ ඒ පවුලේ අයට විතරක් නෙවෙයි මේ රටටත් එතුමාගේ පාඩුව දැනෙනවා. මොකද ජාත්‍යන්තරව පිළිගත්ත මුස්ලිම් ලෝකයේ පිළිගත්ත නායකයෙක් පමණක් නෙවෙයි ජාතික අත්වේ තිබිච්ච රටට ආදරය කරපු නායකයෙක් වශයෙන් මොහොමඩ් මාත්මයා අපිට හඳුන්වන්න පුළුවන්. එතුමා එක කෙටි කාලයක් අපේ කැබිනට් එකේ මම හිතන්නේ කැබිනට් මාත් සමගත් ඌට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඌ ඉතාම අවංකවම අපි සමග කටයුතු කරා. දෙකත් අවස්ථාවකදී මතකයි පලස්තීන ප්‍රශ්නයක් එනකොට ඒට සහභාගි වෙන්නට ඌට නොහැකියාවක් තිබුණා. ඌ හිටපු තරතුරු අනුව නමුත් ඌ හැම අවස්ථාවකම ඒ ප්‍රශ්නේදී පලස්තීන ජනතාව වෙනුවෙන් වෙණී හිටියයි කියන එක මේ අවස්ථාවේදී ඌට ගෞරවයක් වශයෙන් මතක් කර දෙමින් අපි ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ නායකින් වෙනුවෙන් අපේ ශෝකය අපි ඒ පවුල වෙත මේ අවස්ථාවේදී පුද කරමු. බොහොම චෝදේ ළඟට ගරු රෞෆ් හකීම් මැතිතුමා. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. Honorable Speaker, the House today is paying tribute to a predecessor in office of the very office that you are in,
as well as one of those dominant political figures among Muslims in this country. The late M.H. Muhammad was a rare Muslim leader whose political views, as former President Mahinda Rajapaksa a while ago stated in the House, transcended narrow communal boundaries. Throughout his colorful political journey, he was an effective mobilizer of broad alliances of people, irrespective of ethnic, religious, or linguistic differences. This made him a formidable force in metropolitan Colombo. He claimed an unbroken record of representing the predominantly Sinhala-dominated Borella constituency under the first-past-the-post system of elections that prevailed in the past. I can confidently say that nobody who came to know the late M.H. Muhammad left his presence unaffected by his simple charm. He had his own independent views, and he had many detractors and adversaries. But all in all, they all agreed that he fought fierce battles but retained his warm humanity. His advent to politics coincided with the socio-political transformation that began in the watershed year of 1956. Sangaveda Guru Govi Kamkaru E Viplaviya Igda Samasya Panashaye E Kala Vakavanwe Kolamba Mahanagaradhipati Hatiyata Nagarika Me Desapalaneta Pivisu Etuma Merate Desapalane Viplaviya Charityak Hatiyata Apita Dakinda Puluwan. He also adroitly maneuvered the Colombo Municipal Council elections soon after the debacle of 1956, in which the United National Party suffered one of its worst defeats. He ensured that the party wins the election to demonstrate to the dejected party ranks after its humiliating defeat that the party retained and remained strong at its core, the municipal politics of Colombo. Thus, the late M.H. Muhammad, in the prime of his political career, acquired the aura of a colossus in the public discourse of the nation. He was thrust on the national stage as a bright young mayor of Colombo, whose election as the first Muslim mayor of Colombo in January 1960 marked the revival of the then beleaguered United National Party. Mr. Speaker, he was also a mentor and advisor not only to young Muslims, but also to many Sinhala and Tamil personalities who sought entry to politics and public life through the Colombo Municipal Council. He played a pioneering role in many Muslim community-based organizations and was equally dynamic in other social enterprises. He played a leading role in the Old Boys Association of his alma mater, Wesley College of Colombo. He extended his generous patronage to Buddhist and Christian social initiatives, not because he was a politician, but because of his many friends in those fields who actively sought his counsel and support. He found immense satisfaction in politics. He was a fine craftsman in the exercise of manipulation of power to reach his goals and objectives. He often, in private, confessed that he disliked unending petty political fights that was characteristic of elected office. Of course, they were necessary, he said reluctantly, to get something done.
he was a quintessential city hall politician. He remained steadfast to the personal style of political networking, which is a sine qua non in municipal politics. That was also the foundational strength of his political trajectory. In 1965, Mr. Speaker, he was made Minister of Labour in the cabinet of Prime Minister Dadli Senanayake. In his parliamentary career of 6 decades, he served under Presidents Jaya Jayawardena, D.B. Vijayathunga, and President Ranasinghe Premadasa. His illustrious peers were men in the caliber of Dr. M.C.M. Khalil, Sir Razik Farid, Jabir Khader, Falil Kafur, and Halim Ishaq. Their cosmopolitan worldview placed them in unique pantheon of Muslim leaders of Sri Lanka. Forged on the anvil of municipal politics, where personal relations are lifelong commitments, late M.H. Mohammed acquired steely resolve and an urban ease. He willingly opened doors of opportunity to all ethnic groups. We have got to bear in mind that we all love and care for the same values he insisted and instilled. He expressed his views honestly and forthrightly. He continued to comment on public issues. He was active right until the very end. Mr. Speaker, he was also, as mentioned earlier, one of the founder members of the Rabithatul Alamul Islami, the World Muslim League that has its head office in the holy city of Mecca. And he had many friends in the Kingdom of Saudi Arabia and elsewhere in the Muslim world. So much so, whenever we attend conferences outside this country relating to Islam and Muslims, there would be many who would approach us and ask whether we knew Mr. Muhammad and inquired after his health. So, and he set up the Islamic Center, and through the Islamic Development Bank, assisted many worthy students to pursue their educational career when they're faced with adversity. He was also one of those early ministers in charge of the Muslim religious and cultural affairs who had pioneered the state-sponsored Hajj pilgrimage programs, which functioned very smoothly under his leadership. He came from a very proud lineage of politics, from his NDH Abdul Qadir and various others who were one of the earliest members of the Legislative Assembly in this country. Coming from a proud legacy and lineage, he also has left behind his heirs, his two sons, Hussein and Shah Al-Hamid, had also been involved in politics, and I am sure all of us would, in this country's Muslim political sphere, could never forget the trailblazing impact that a colossal figure like M.H. Mohammed has left behind. I believe any tribute to him should also include some of the tribulations that he faced in his life. The Honorable Dinesh Gunawardena, the former President Mahinda Rajapaksa, and many others from the SLFP will remember the controversial impeachment motion. And the impeachment that was brought against Mr. M.H. Mohammed. There, I would like to quote my late leader, M.H.M. Ashraf, in stout defense of the then speaker, Mohammed. He says this: if the speaker had made a mistake on the first occasion, he has every right to remedy it now. We are lawyers. There are hundreds of judges. We have the Supreme Court.
everyday judgments are being reversed. Hundreds of injunctions are ex parte given. Writs are issued. Stay orders are given on ex parte hearings supported by affidavits. But the day you go and present the other story, the other side of the story, the court has inherent powers because Uberima Fide, the absolute faith is broken. The trust established between the court and the man who asked for the relief is broken. The court will say, you shall no longer be heard. You are not entitled to that right. This is the legal position. Therefore, if the speaker has made a mistake on the first occasion, then I am of the view that the second act of rejection is a matter which was exercised in good faith. I'm quoting Mr. M.H.M. Ashraf. Therefore, these are matters on which we like to hear further submissions. If I am satisfied at the end of the day that in light of the arguments that are presented, there was a dishonest rejection of the impeachment motion, I shall not hesitate to vote for the no confidence motion. But if I am not satisfied, once again, in keeping with the pledge that I have promised to uphold, namely the Constitution, a man, whoever he may be, we should not sling mud and shall not hesitate to give the benefit of the doubt to the Honorable Speaker and acquit him of this serious allegation. These were the words of my late leader. In defense of Honorable M.H. Mohammed, whose decisions in that controversial impeachment motion ended up in an impeachment on himself. So I think this is, I mean, those who have been in that parliament, those days I was in the galleries watching this whole drama, and most of you who are in the house today who had been involved in on either side of the debate then, at that time our current Prime Minister was on the side of late President Premadasa, and that was one of those days in which this whole house and its integrity came into serious question, but particularly the office of Speaker. I must say, with whoever who had been members in this house between 89 and 94 would vouch that Mr. M.H. Mohammed, despite whatever controversy, was one of those speakers who had absolute control of the house. When he sat in the chair and he dispensed his duties as the custodian of the rights of the members in a very even-handed manner and earned the respect of both sides of the house. It is with a heavy heart that we pay this tribute to one of those colossal figures from among the Muslims who strolled the political firmament of this country. Thank you, Mr. Speaker.